www.gossipking.lk. ලැබුණු තීන්දුව ගැන මොකද තාත්තා හැටියට අදහස්? මම 100ක සෑහීමකට පත් වෙනවා ගරු අධිකරණයෙන් දී තීන්දුව පිළිබඳව. ඔය දෙන්න පුළුවන් උපරිම දඩුවම තමයි දෙන්නේ. ගරු අධිකරණයෙන් අපිට මුදවහට ආවාදයක් කරානේ දේ සම්බන්ධයෙන් සමාජ දෙන්න පණිඩෙම ගන්න. ඒක මම හෝ මගේ බිරිඳව පෞද්ගලිකව අරමුණු කරගෙන කරපු දෙයක් නෙමෙයි සියලුම දෙමාපියන් නියෝජනය කරගෙන තමයි ඒ පරිමිතිය දුන්නේ. මමත් මගේ බිරිඳගේ තිස්සර කිල්ල මේ අපරාධයට හේතු වුණා කියලා මම නේදලම කියලා. මම මේ වෙලාවේ සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා අපි දරුවෝ ගැන අපි මීට වඩා සැලකිලිමත් රැකගනිමු කියලා ඉවර වෙනවා. ඔබට ප්‍රකාශ කරන අධිකරණයෙන් මීට වඩා සැලකිලිමත් මම දරුවාගේ ජීවිතය බේරගන්න තිබෙන කියලා ඒ සම්බන්ධව මොකද හිතන්නේ? ඒක පෞද්ගලිකව මට කරපු චෝදනාවක් නෙවෙයි ඒක සියලුම දෙමාපියන්ට දීපු අවවාදයක්. මම පිළිගන්නවා ඒක. මම මීට වඩා සැලකිලිමත් වෙන්න මගේ දරුවා ජීවිතේ මෙතන ඉන්නේ. මට අධිකරණයෙන් ප්‍රකාශ කළ අය සම්බන්ධව මීට වඩා උනන්දු වුණා නම් දරුවාගේ ජීවිතය බේරෙන්න තිබ්බ කියලා ඒ ගැන ඔබට මේ මොකද හිතන්නේ? ඔව් ඒක අපි සියලුම දෙමාපියන්ගෙන් කරපු ඉල්ලීමක් ඇරෙට ඒක කරේ තීරණ පිළිගන්න ඔබ ඇතුළු නුත්තර සැලකිලිමත් වුණා කියලා. අධිකරණයේදී විනිසුරුතුමිය ප්‍රකාශ කළ අම්මා කියන වචනය විස්තර කරන්න බෑ කියලා. එතෙන්දී ඔබතුමීට මොකක්ද හිතුනේ? ඒ වුණාට අපි දරුවෝ කොහොමද රැකගත්තා මීට කලින්? අපි දරුවෝ නොසලකා හැරියේ නැහැ. එදා යම් කිසි සැලකිලිමක් වුණාද කියලා අපි හිතනවා ඉතින්. සමස්ත අම්මලටම දෙන පණිවිඩයක් තියෙනවා. දරුවෝ ගැන මීට වඩා හොඳින් බලා ගන්න රැකවරණේ ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අලුත් මිතින් ඉවර වෙනවනේ කිසිම සිද්ධියකට දරුවාගේ පින්තූර නිදස්ස මාධ්‍යවල පළ කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. Thank you.